කොහොමද ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලා තමයි ඉන්නව කියලා කොරෝනා වල ප්‍රශ්නේ තියෙනවා මේ දවස්වල ඉතින් ඇත්තටම ගෙදරදී තේ එකක් බොන වෙලාවට පොඩි ළමයින්ට දෙන්න දේවල් අඩුයි ඇති තියෙන කඩවලුත් අහලා හැමදේම මම ඔයාලන්ට අරන් ආවේ ගෙදරදී තියෙන දෙයකින්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්විට් එකක් ඕනමගේ කොස්සට තියෙනවනේ තේ බොන වෙලාවට කන්න පුළුවන් කිසිම වියදමක් නැතුව හදා ගන්න පුළුවන් රෙසිපි එකක් ගෙදර හැම වගේකම වගේ ඇත්තටම කොසට නම් තියෙනවා ගොඩක් දේවල් වල තියෙනවා ගියාම කොසටයක් හොයා ගන්න පුළුවන් කොසටයි සීනි පොළු විතරයි මේකට ඕන මේ රෙසිපි එකට කියන නම තමයි කොසට අග්ගලා මුලින්ම වතුරයක් ලිපේ තියාගෙන කොසට ටික සුද්ධ කරලා අරගෙන හොඳ හොදලා අරගෙන හැම තඹ ගන්න ඕන තඹලා දැන් මම පොල් ටිකත් ගා ගන්න මේ අතරතුරදී ඒක ටැබ් වෙන අතරතුරදී ඕලන්ට පොල් ටික ගා ගන්න පුළුවන් මේ විදිහට ඉතින් කොස්සට කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න ගොඩාක් ජාතියේ ගුණ කෑමක්. ඒ කියන්නේ ප්‍රෝටීන් හැමදේම වැඩිපුර එක්කම තියෙන කෑමක්. මම දැන් බෝල් එකකට මේ කොස්සට ටික දාගන්න ඕගොල්ලන්ට පුළුවන් මේ කොස්සට ඕන විදිහට තලා ගන්න වංගරයකට දාලා තලා ගන්න පුළුවන් ඕන විදිහකට තලා ගන්න පුළුවන් බෝල් එකේම දාලා ඕගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා බෝල් එකේම දාලා ඉවරලා මේ විදිහට තලා ගන්න කොස්සට ටික දාලෙවෙල්ලා ඒ දැන් පොඩ්ඩක් දාලා මුලින්ම තලාගෙන ඊට පස්සේ ඉතුරු ටිකත් එකතු කරලෙවෙල්ලා ආයෙත් තලා ගන්නවා. ඔයගොල්ලන්ට මේකට කොච්චර කොස්සට ගත්තකමක් නැහැ. සීනි පොඩ්ඩක් වැඩිපුර දාපුවාම ඒක බැලන්ස් වෙනවා පොඩ්ඩක් වැඩිපුර දාලා ගත්තාම. මේ ටික තලා ගන්නකම් මතක ඇතුව ගිහිල්ලා පල්ලෙහා තියෙන සබ් එකත් ඔබලා ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් එකක් දාන්න අනිවාර්යෙන්ම. මම ගාගත්ත පොල් බෑයක්. පොල් බෑයේ පොල් ටික තේරම වගේ එක්කහු කර ගන්නවා මේකට එක්කහු කරගෙන නැවත පොල් ටිකක් පොඩක් තැලෙන්නත් එක්ක මේකෙන් නැවත කලවම් කර කර තලා ගන්නවා තලාගෙන මම මේකට සීනි හැඳි හතරක් පහක් වගේ වෙන්න දා ගන්නවා මගේ ප්‍රමාණයට ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට උගලන්ට සීනි එකතු කර ගන්න පුළුවන් පැන් රානුව මම මේකට සීනි හැඳ අතරක් වගේ දාගන්න ගම්බිරිස් ටිකක් දානවා මෝටරත් හොඳයි ගම්බිරිස් පොඩ්ඩක් දැම්මම කටට ඒ ගතියක් තිනවා වුදු පොඩිම ළමයින්ට දෙනවා නම් ගම්බිරිස් දාන්න එපා සාමාන්‍යයෙන් ඔලු ලොක් කට්ටිය මෙහෙම කරනවා නම් ගම්බිරිස් ටිකක් එහෙම දාගන්න ලුණු පොඩ්ඩක් වගේ එකතු කර ගන්න මම දැන් ලුණු එකතු කරගත්තා දැන් මම අතින් මේක හොඳට කලවම් කරන්නන්නේ අතින් කලවම් කරනකොට ඕගොල්ලන්ට තේරෙයි මේක මේ මැටි වගේ චුට්ටක් ඇනෙනවා ඒ ගතිය තමයි එන්න ඕන මේක ක්ලේ එකක් වගේ වෙන විදිහට හදාගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක බෝල් හදන වතුර කිසි දෙයක් කලවම් කරන්න ඕනේ නැහැ මේකේ කොස්ස තම්බලන්න තියෙන ඒකේ තියෙන උණ අගත වතුරත් එක්ක මේ වගේ හැදෙනව ගන්නටම ලස්සන්ට මේ වගේ බෝල් හදා ගන්න පුළුවන් ත්‍රිපෝ සාධන වගේම තමයි තියෙන්නේ කිසි වෙනසක් නැහැ ඒ රහම තමයි තියෙන්නේ මේ ඒ වගේම ගොඩක් ගුණයි ලොනේ මතක ඇතුව ගෙදර තේකක් බොන වෙලාවට මේ වගේ බෝල හදලා මේ වගේ රහට කන්න මේ කඩේ යන්න ඕනේ නැහැ මුකුත් ඕනේ නැහැ ගෙදර ඉඳන්ම හදාගන්න ලේසියෙන් හදා ගන්න පුළුවන් මේකට ගොඩක් කට්ටිය කියන්නේ කොස්සට අග්ගල කියලා මේ මෙන්න මේ කොස්සට අග්ගල හදන්නේ බලා ගන්න ගොඩක් ස්තුතියි මගේ channel එක බලන්න ආවට අනිවාර්යෙන් අමතක නොකර subscribe කරන්න යටින් තියෙන bell icon එකත් ඔබන්න තමයි